नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। श्रद्धावंत कारुणिक पिंगत्नी, अद लंकाराम भावना मध्यस्थानी दुबई पिहिती मे कोरोना वसंगत तत्वे निशा सतिये सिकुरादा दिन मे धर्म देशनावम कीने कतने वे धाम खरुनु वटहा गनीमटाई अपि मे काले वेन करगिन तिबेने। अद दवस इताम वेदगत वेनवा गेवेन सैम मिनित्तुवक्म निमेषयक्म अप सैम दिनाम सित इताम प्रीतिमत् वासे किरीम की गिने ए प्रीतिय कियने एक सतुट कियने एक सोमनस्य कियने एक संपहंसनीय कियने एक ऐति वेन्न ना लोतुरा बुद्रजानन वहंसे पहादा वदाला अपतुल में सिक पैवत्विय इतु में लोतुरा बुद्रजानन वहंसे थरां මෛත්‍රියෙන් අනුන උත්තමේ මෛත්‍රියෙන් පිරිපුන් උත්තමේ මෛත්‍රියෙන් තුන් ලොවට වැඩසැලසූ උත්තමේ මෛත්‍රිය නිසාම සියලු සත්වයන් සසර දුකින් එතර කරවීමට අසහාය ධර්මයක් දේශනා කළ උත්තමේ මේ තුන් ලෝකේ වෙන කොතනකවත් නැති බව තරයේම මතක තබා ගන්න ඕනේ। ये हेतु तमाय महर्षियो लोतुरा बुद्रजानन वहांसे ए निसाम वेनमम आनिसंस देशना कुट वदा एय विदर्शनावट मेहं तियेन एकम महेशाक्य कुशल निधिय मैत्रिय। मैत्रिय कियनकोटम बुद्ध शासनेहि मेज्ज तीति मेत्तं मितुरु भवम मैत्रियाई। එතකොට මේ ලෝකේ කොයිතර දෙනෙක් මෛත්‍රියෙන් තොරව වැඩ කරනවද කියලා අපිට දැක ගන්නට පුළුවන්। මිතුරු භව කියන තථාගත බුදු පියාණන් වහන්සේ ඉදිරි පිටත් නැති තැන ඇති තැන කියන කරුණු තුනම තියෙනතු ඉන්න තැන इतर नैति अवस्थाव यम तम मैत्रिय थियनवन यम के नेक्तुल ओहु इन्न तेना नैति तेना इदरी पिटा कियन अवस्था तुनेम एकम मैत्री सित वचने क्रियाव पवतीन तो मैत्रिय की वहां में इंदगिन एस्देक पियागिन सोपत्तेवा कियन्नी ए मैत्री कर्मस्था बहो आये පුඩා කාලේ ඉඳලා අපි ඔක්කොම ඉගෙනගෙන තියෙන්නේ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඒ වාක් සුචරිතය අපි අර ගාථා කියනවා වගේ নমස්කාරය කියනවා වගේ දැන් අපි හැමදේම নমස්කාරය නැවත නැවතත් කියනවා নমස්කාරය තුන් වරක් බුදුන් වඳින්න කියේ යනකොට කියනවා ස්පිරිට් කියනකොට নমස්කාරය තුන් වරක් කියනවා බණ කියනකොට নমස්කාරය තුන් වරක් කියනවා विशेष देश नावकट नमस्कार तुम वरा के तोट एक वाक सुचारिते एकम सरे नवत नवत किया ने तो सिल समाधर सिल पदत नवत नवत किया वाक सुचारिते क्यों पमनी वैडे में ने सिल पद क्यों पमनी वैडे में ने अन्न मितनी अभी तो बैठे हैं ना अभी पास हैं लेने काले हिटम बहु पिन्नतुन बहु उवैसे उवैसियन ඉස්කෝල ළමයි කවුරුත් පාසල් යන දරුවන් දහම් පාසල් ඔක්කොම කලේ මේ මෛත්‍රියේ වාක් සුචරිතයේ වශයෙන් පැවැත්වීම විතරයි මොකවත් හේතුන නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් අත මිදෙත්වා වෛර නැත්තෝ වේවා තරහ නැත්තෝ වේවා මාමින්ම මාගේ ගුරුවර දෙමව්පියෝද වැඩිහිටියෝද මධ්‍යස්ථ සත්වයෝද වෛරී සත්වයෝද කියලා නිකන් අපි වචනින් කියනවා ඉතින් එක පින් इन सिद्ध वेण
මෛත්‍රිය වැඩිුනේ නැහැ. එතන තමයි බරපතල ප්‍රශ්නයක් තියෙන්නේ. මේ මෛත්‍රිය වැඩි යුතුයි. අපමඤ්ඤා චෛසික බැවින් මෛත්‍රිය වැඩිෙන්න ඕනේ චිත්තසංතානි. අර කිව්වට වැඩින්නේ නැහැ. හරියට වීදුරු කෝපයකට වතුර දැම්මට දාලා තියෙන විට විතරයි. වතුර වීදුරු භාජනය සමග එකතු වෙන්නේ නැහැ. කවදාවත් වීදුරුව සමග වතුර හෝ දාන දේ වීදුරුවට දිය වෙන්නේ නැහැ. වීදුරුව වතුර දිය වෙන්නේ නැහැ. වතුර දී වීදුරුවේදී මොකක්වත් සංකලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙකට දෙක එකතු වෙන්නේ නැහැ. වතුර තියෙනකන් තියෙනවා. හැලුවාම ආයි වතුර බිඳුවක්වත් නැහැ. මේ වගේ අපි අර කියනකන් මෛත්‍රිය තියෙනවා. අටින් කියනවා. වෛර නැත්තෝ වෙන කෙනෙකුගෙන් අහලා බලන්න ඕනේ කෙනෙක් ගැන. පටන් ගන්නෙම දොසක් කියනවා. පටන් ගන්නෙම දොසක් කියලා. හන්නේ අපට වැටහෙනවා අප තුල ඇත්තටම මෛත්‍රිය පවතිනවාද? පිහිටලාද මෛත්‍රිය ප්‍රගුණ වෙනවද? ප්‍රගුණ කරනවද? ප්‍රගුණ කරන්න කැමැත්තක් පවතිනවද? විශේෂයෙන්ම බොහෝ නිවෙස්වාසීන් තරහෙන් ඉන්නේ ගෙවල් වල. තරහෙන් වාසය කරන රැකී ආරක්ෂා කළා, වෙළඳ ව්‍යාපාර කළා. කොහේ කරත් හැමෝම බොහොම තරහකින් ජීවත් වෙනවා. උදේ පටන් මේ ලෝකේ වැඩිම ප්‍රශ්නය තමයි තරහ මිනිස්සුන්ට. ඒ ලංකාවේ බොහොම පැහැදිලිව පේනින්න තියෙන දෙයක්. ගෙවල් වල හැම තැනම තරහයකින් මිනිස්සු පසු වෙනවා. ඒක මට වැඩි ඔබ සමාජ මාධ්‍ය ජාල හරි රූපවාහිනී හෝ මොකක් හරි බැලුවාම ඔබට වැටහෙයි මිනිස්සු නිතරම කොච්චර තරහකින් වාසය කරනවද. මිනිස්සු කොච්චරවත් නපුරු පවිතු අධම අධාන්ත අවිනීත දුර්ජන දුෂ්ට චේතනාවෙන් ගොඩාක් වාසය කරනවා. මේක ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙත් එහෙමයි. මොකද ලෝකෙත් ඉන්නේ මිනිස්සු. ඒ ලංකාවේ අපි සුලභව දකින නිසා මේ තරහ කියන එක කොච්චර තමන්ට අවැඩ කරනවද කියලා තමාටම තමයි වැටහෙන්නට ඕන. තරහ මේ තරහ ජයගත යුත්තේ කවරක් නිසාද? තරහ ජයගත යුත්තේ බුදුරජාණන් වහන්සේ පහදනවා මේ තරහ කියන ධර්මතාවය අපි පුරුදු කරගෙන පැමිණිලා තිබෙනවා කල්ප කෝටි සත සහස්ත්‍ර ගණන් අපේ සංසාර ජීවිතයේ පටන් ගත්තේ යම් තාක් ඒ තාක් අපි තරහ දියුණු කරලා තියෙනවා. ඒ තරහ නිසා කොච්චර වැරදි වෙන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ පහදනවා කිරිපෙවූ බිහිකල මවද මැරිය හැකි. මෙලවට බිහි කිරීමට උපකාර වූ ජාතක පියාද මැරිය හැකි. රහතුන් මැරිය හැකි. සංඝ භේදය කළ හැකි. බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ලේ සෙලවිය හැකි. මේ විදිහේ මිසදිටු ගත හැකි. අර්ථ අනර්ථ නොවැටෙහි. කුද්දෝ අත්තං නජානාති. කිපිනෙහුට තරහ ගිය කෙනෙකුට කිසිම අර්ථයක් වැටහෙන්නේ. දුෂ්ට කුමාරයා කිතකවාස රජුගේ අර තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අරගෙන බිම පොළේ ගහලා පයින් ඒ කෑලි මැඩුවා. මැඩුවා කියන්නේ ආයි පාගගෙන තරහෙන් හිටියා. එහි විපාක දුෂ්ට කුමාරයා එදවසම වින්දනය කළා පිපාසය හැදී මුළු ප්‍රදේශයේම රටේම පැන් පොකුණවල පැන් සිඳී ගියා. පිපාසය හැදුනා, මහා පොළොව විවර වුණා, අවීජීට ගියා. තරහ තමන්ම කොච්චර තමාට අවඩ පිණිස පැවතුනාද? මේ පිණ්ඩපාතයේ වඩින උතුමෙකු දැක තමා ඇතු පිට යනකොට ඒ පිරිස ඔක්කොම උන්වහන්සේට ගිහින් නමස්කාර කළා. පසේ බුදුරජාණන් වහන්සේට බැඳපු නිසා මේ රාජකුමාරයාට තරහ ගියා. තමා තනිකර ඒ පිරිස ඔක්කොම වඳින්න ගියාර පසේ බුදුරජාණන් වහන්සේට ඇතු පිටින් බැස උන් වඩිනයේ මහෝත්තමයන් වහන්සේ සමීපයට ගින් පාත්‍රය සියතින් අරගෙන පොළොවේ ගෙහුව මැටි පාත්‍රය.
කෑලි කෑලි බිම. එය තව තරහ වැඩි කමට පයින් මැඩගෙන සිටි අර කෑලි පොඩි කර කර කකුලේ. තව තරහෙන් පුපුර පුපුර දෑසින් බලාගෙන සිටියා පසේ බුදුරජාණන් වහන්සේ දෙස. ඒ වෙලාවේ උන්වහන්සේ කල්පනා කළා මේ අඥාන පුරුෂයා තවත් පව්කම් කරගන්නවා වහාම අහසින් වැඩම කළා. මේන් ඔහුට කොයි තරම් දුක් විපාකයක් ඇත තමාගේ ක්‍රියාව තරහ සිට ඊළඟට උන්වහන්සේගේ පරිස්කාරය විනාශ කිරීම සුන්බත්තර දවසේදා දානේ නැති උනායි පාත්‍රේ බිඳී ගියා. මොන තරම් පාප කර්ම සිද්ධ වෙනවද අපාති. මේක ඔබටත් මටත් සිද්ධ නොවෙනවයි කියලා අපි කාටවත් කිව නොහැකි. මොකද අපි සසර නිසා. එතමං භයානක එහි දුක් විපාක කොපමණද කිසි කලක කිසිම මිනිසෙකුට සැක නොලැබෙනව නම් ඔහු සසර මෙත් වඩල නැහැ. බුදුරජාණන් වහන්සේ පහදනවා උපමාවෙන් සෑම රටකම ගංගා ජලය සමුද්‍රයට යන. ඒ වගේම තමයි මෙත්සිත නැති මනුෂ්‍යයන්ට පැමිණෙන කරදර පීඩා ජරමර වද බන්ධන මෙත්සිත නැති සියලු මනුෂ්‍ය ප්‍රජාව වෙත පැමිණෙන. මෙත්සිත බහුල කරන දියුණු කරන සත්වයාට අහසේ ඇති සඳමඩලසේ සියලු සැප ඔහු කරා ලැබෙන. ඉතින් බලන්න මේ බුදු පියාණන් වහන්සේ ඕනම කෙනෙකුට වැටෙන උපමා දෙක. ලෝකේම තියෙන කුණු කන්දල් ඔක්කොම අරගෙන සමුද්‍රයට වැටෙන්නේ වතුර. ලෝකේම කුඩා දරුවාගේ පටන් සෑ මහල්ලා දක්වාම සෑම දේ කෙනෙක්ම හැම විශේෂකම කෙනෙක් සඳට කැමති. සඳට ප්‍රියයි. විද්‍යාවෙන් හෝ භෞතික විද්‍යාවෙන් හෝ ජීව විද්‍යාවෙන් හෝ කෘෂි විද්‍ය හැම තැනින්ම මොනම අධ්‍යාපන ආයතනයකිනුත් සඳ ගැන වුවමනාවක් තියෙනවා. මෙත් සිත අර චන්ද්‍රයා වගේ ප්‍රිය උපදවමින් සැපගෙන දෙනවා. මේන් අපි කල්පනා කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ මේ මෙච්චතීති මෙත්තං මෛත්‍රී සිත. මෛත්‍රී සිත දියුණු කිරීම අතිශ්‍රේෂ්ඨ. මහෝත්තමයන් වහන්සේලාගේ මෛත්‍රී පාරමිතාවක්ද වෙනවා, උපපාරමිතාවක්ද වෙනවා, පරමත්ත පාරමිතාවක්ද වෙනවා. දස පාරමිතාවෙන් එකකුත් මෛත්‍රිය ගැනෙනවා. අනුස්සති භාවනා අතර මෛත්‍රී භාවනාව අනුස්සතියට වැඩෙනවා. මෛත්‍රී සිත ව්‍යාපාදේ ජය ගන්නවා. මාර්ගාංග තුලත් මෛත්‍රිය පවතින. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන තැන අව්‍යාපාදයෙන් තොරවී ව්‍යාපාදයෙන් තොරවී අව්‍යාපාදය කියන්නේ මෛත්‍රියට. ව්‍යාපාදය කියන්නේ තරහ. ඒ තරහ සිත් දෙකක් තියෙනවා. දෝමනස සහගත පටිග සම්පයුක්ත අසංකාරික සසංකාරික සිත. එකක් අසංකාරික අනික සසංකාරික. ද්වේෂමූලික සිත ක නිතරම ක්‍රියාත්මක වේ. මේන් ජය ලැබීමට නම් අපි පුරුදු කළ යුතුයි, පුහුණු කළ යුතුයි, දියුණු කළ යුතුයි, වැඩිය යුතුයි, අනුගමනය කළ යුතුයි. ඒ අනුගමනය කළ කෙනාට මෙයින් සැප විපාක සැලසෙනවා. මෙත් සිත දියුණු කරන්න දියුණු කරන්න දියුණු කරන්න ඔහුට මෙත් සිතේ අනුසස් සැලසීම හා ප්‍රථම කොට තමාට සැලසෙන. දැන් තමා සිසිල් ජලයට බැස ගන්නකොට තමාටමයි ඒ සීතල දැනෙන. පාදාන්තයේ පටන් ඉඟටිය දක්වා, ඉඟටිය පටන් උරහිස් පතුල උරහිස් කුහරය දක්වාම වතුරට බහින කෙනාට සීතල දැනෙනවා. අන්නේ වගේ ගිනිගෙන දැවෙන භාජනයකට කෙනෙක් බහිනකොට දැවෙනවා වගේ තමයි ව්‍යාපාරය. මෛත්‍රිය අතිසිසිල්
අපි සිසිල් කියන්නේ මේ ගල් වෙන්න සීතල නෙමෙයි අයිස් වලට බහින කතාවක් නෙමෙයි මේක මැනවින් තේරුම් ගන්න උපමාවක් අර ශරීරයේ බොහෝම සැපයටපත් වෙන සීතල ස්වභාවය මෛත්‍රී ඊට වැඩිය සැනසිල්ල ගැන උපමාවෙන් කියන්නේ මේකේ තෝරන එයින්නර මෙත්සිත පැවැත්තු සත්‍යෝ අවසානයේ ඉතින් අතපය කැපුමත් නින්දා පහස ලැබුවත් කසපහරින් තැළුවත් උල තැබුවත් ගෙලසින දැමුවත් ඒ අවසාන මෛත්‍රියේ ඒ මහා සත්‍යයන් වහන්සේලාගේ මෛත්‍රිය කපචූපම සූත්‍රයේ මෛත්‍රිය වඩන හැටි බුදු පියාණන් වහන්සේ පහදන බොහෝ සූත්‍ර තිබෙනවා එකක් දෙකක් සියයක් නොවේ ධම්මපදෙහි මෛත්‍රිය ප්‍රකටව පහදනු මාර්ගාංග විස්තරේ මෛත්‍රිය ප්‍රථම පහදනු අභිධර්ම පිටකයේ මෛත්‍රිය පහදනව සූත්‍ර විනය හැමතැනම මෛත්‍රිය පහදන මේ මෛත්‍රිය නිසා ලබන සැනසිල්ල කියන්නේ නිවන් මඟ දොරටු විවර වෙනවා නිවන් මඟ දොරටු විවර වෙනවා එයින් ප්‍රථම කොට තමා තමාට මෛත්‍රිය පවත්විය යුතුයි. දැන් සමහර මිනිස්සු අප තමන් මෛත්‍රිය නොකොට ලෝකයේ මේ සමාගයේ වතුර භාජනයේ වතුර හිස්ව කෝපවලට නමනව වතුර අන් අයගේ පිපාසයේ සංසිඳවන්න හදනවා. ඔහු හිස් භාජනයක් තියාගෙන අන් අයට වතුර වක්කන වෙහෙසෙන. මෙත්සිත පවත්වන්නේ නැතුව දියුණු නැතුව ඔහු මෛත්‍රිය පතුරවන්න හදනවා. කිසිම ප්‍රතිලාභයක් ඇති වෙන්නේ නැව තරහ යනවා. ඔහු තුල මෛත්‍රිය නොවැඩි ඔහු තව අයට මෙත්සිත පතුරවන්න උත්සාහවන්ත වෙනවා. එහෙම බෑ. අවම අඩමසක් තමා තමාට මෙත්සිත පවත්වන්නට ඕන. දැන් මේ මෙත්සිත පවත්වනකොට මෛත්‍රී භාවනා වශයෙන් කර්මස්ථාන මෛත්‍රී කර්මස්ථාන පද කීපය මම සුවපත් වෙමි මම නිදුක් වෙමි මම නිරෝගී වෙමි මම වෛර නැත්තෙක් වෙමි තරහ නැමි ඔක්කොම භාවනා කර්මස්ථාන මේ එකක් ප්‍රගුණ කරන්න ඕනේ නැත්නම් අර පාසල් යන කාලේ ඉඳලම මම සුවපත් වෙමි මම නිදුක් වෙමි මම නිරෝගී වෙමි මම වෛර නැත්තෙක් වෙමි මම තරහ නැත්තෙක් වෙමි කියුවට වැඩක් වෙන්නේ කිය යුතුයි පසුව මේක ප්‍රගුණ කරන්නට ප්‍රගුණ කරනකොට ප්‍රගුණ කරනකොට ප්‍රගුණ කරනකොට මම පිළිබඳව මට මෙත්සිත හොඳින් පුහුණු වෙන තරහ ගන්නෑ අන් අයට දොස් පරොස් කියන්නේ ඒ කාලය තුල හිත පීඩාවටපත් වෙන්නේ කොච්චර පීඩා කරන්න හැදුවත් Taman තරහ ගන්නෑ ඒතු උත්සාහවන්ත වෙනු මෙසිතේ බලය පවත්වනවා තමයි. හන්න දියුණු වෙනකොට අඩමසක් තමා තමාට මෙසිත පවත්වනකොට තමාට හැඟෙනවා දැන් මම මෙය උත්තරීතර කෙනෙකුට මට උපදෙස් දෙන මා අසම්භාවනීය කෙනෙකුට මෙසිත පවත්වනවා. ඉතින් මුලින් අර මුල් කොටස කරන්නට ඕන. මුල් කොටස ප්‍රගුණ නොකොට දෙවෙනි කොටසට යන්න බෑ. අදියරක් නෑ. මම වෛර නැත්තෙක් වෙමි. ඒක භාවනා පරිඒක කෙනෙක් එහෙම හිතනවා එයා දිගටම දවස් 15ක්ම සතර ඉරියව්වේ ඉන්නකොට හිඳිනකොට යනකොට නිදනකොට මම වෛර නැත්තෙක් වෙමි. මම වෛර නැත්තෙක් වෙමි. මම වෛර නැත්තෙක් වෙමි. එයා හිතන්නේ එයා වෛර නැත්තෙක් වෙමි කියන පදේ නම් ඒක දිගට. තව කෙනෙක් මම සුවපත් වෙමි. මම සුවපත් වෙමි. මම සුවපත් වෙමි. ඒක භාවනාවක්. තව කෙනෙක් මම නිදුක් වෙමි. මම නිදුක් වෙමි. මම නිදුක් වෙමි. තව කෙනෙක් මම නිරෝගී වෙමි. මම නිරෝගී වෙමි. මම නිරෝගී වෙමි. නැත්තම් මම සුවපත් වෙමි කියලා මේ භාවනා පද ඔක්කොම නෙවෙයි එකයි එක දිගට ප්‍රගුණ කරා. එක දිගට මෙත්සිත පවත්වලා 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 පුරුදු වුණාම තමාට හැඟෙනවා දැන් මම මෙය ප්‍රථමයෙන් මගේ හිතවන්තයන්ට සම්භාවනීය කෙනෙකුට මුලින්ම පටන් ගන්න. ඉතින් අර ටික සම්පූර්ණ කරලා එන්න ඕන.
මෙත්සිතේ ස්වභාවය අඳුනගන්න. මෙත්සිත දියුණු කරන්න, මෙත්සිත පවත්වන්න. හැබැයි මේ කාර්යය තුල තරහා ගැනීමෙන් වැළකීම අර මෙත්සිත වැඩෙනවා නම් තරහා ආවත් නවත්ත ගන්න පුළුවන් වෙනවා. කෝපය, ද්වේෂය, ව්‍යාපාදය, පටිගය, කේන්තියම, තරහව මේවා නැවතෙන්න ඕනේ. නැවති නැවති බලන්න ඕනේ තමාව. ඇත්තටම මගේ මෙත්සිත පවත්වන්න මට පුළුවන්ද? මගින් මෙත්සිත පැවැත්වෙනවද? එතකොට ඒ කාලය තුල අන් අයට දොස් කීම, පරිගැනීම, චේතනාව කරණීය සූත්‍රයේ මේ පැහැදිලිව කියනවා. සිහිනින්වත් කෙනෙකුට විපතක් නොකරන, අවමන් නොකරනවා, නිින්දා නොකරනවා, අපහාස නොකරනවා, දුකක් පීඩාවක් සිහිනින්වත් නොකරනවා මේ මෛත්‍රිය ඇත්ත. උච්චර තියෙනවා. නැසේවා, භංග වේවා, විනාශ වේවා කියලා ඒම බින්දු මාත්‍රයක්, ක්ෂණ මාත්‍රයක් වසිත වීලා. පටිග සංඥාවත් උපදවන්නේ. පටිග සංඥාව කියන්නේ තරහා සිතුවිල්ල. ඒට හේතු වෙන පාදක වෙන සිතුවිල්ලක්වත් නැති වෙනවා. කිසිවෙකුට දුකක් කැමති වෙන්න හොඳ නැහැ. අපි දැන් අන්න ඇයිද අපෝ ඕකට නම් ඔහොම වෙච්ච එක හොඳයි. සාදු සාදු ඔහොම වෙන්න ඕනේ උන්ට. උන්ට ඔහොම වෙලා මදි. සමහර මිනිස්සුන් ඔබට හින ගහන්න ඕනේ. ඕක කුඩු වෙන්න ඕනේ. ඔය අර පටිග සංඥාව ඇවිල්ලා කියවේ. අපේ සමාජෙ කොච්චරවත් තියෙනවා. තොටනම් හොදක් වෙන්න එපා. තෝ යන තැනකවත් අපි යන්නේ. ඔය වගේ මිනිස්සු කොච්චර තරහෙන් කියන වචන ඔබ මට වැඩි ඔබ හොඳට දන්නෝ. ඒුණාට ඔබට ඒක කල්පනාවක් නෑ. ඒ වෙලාවට කියනවා එද මේ තරහෙන් කිව්වද නැද්ද කියලා. තම අනේ මම තරහෙන් නෙවෙයි කිව්වේ. ඒ තරහා. ගිනි රක් කරපු ගිනි පෙලෙල්ල කතර දු අනේ මම දන්නේ නැතුව දුන්නා පිච්චුණාද කියලා හුවට වැඩක් නෑ. තමනු පිච්චිලා අනිත් අයත් පිච්චිලා. පස්සේ දන්නේ නැහැ ඊටවට පිච්චිලා කැරිවරයි කැලල්ල කැලල ඇවිල්ලා පිච්චිලා වේදනාව හටගෙන ඔක්කොම ඉවර ඊටවස්ගෙන අනේ මන් දන්නේ නැහැනේ පිච්චින බව කියලා එහෙම කිව්වට හරියන්නේ නැහැ. තරහ ආරගෙන යා දන්නේ යාට තරහ ගියපේ තරම් අපේ තරහ තියෙනවා. ඒක තේරුම් ගන්න බැරි තරම් අපි වැහෙනවා. මොහේ එකතු වෙලා තමයි තරහ වැඩිපුර එන්නේ. අන්න බලන්න කොච්චර දෙයක් නවත්ත ගන්න තියෙනවා. මේ නිකන් ඉඳගෙන සිල් ගත්ත දවසට රෙදි පෙරෝගෙන සුවපත් වේවා, නිදුක් වේවා නෙ කිව්වට වැඩක් නෑ. එම වෙන්නේ නෑ. ඒක ඒක මෛත්‍රී වාක් කුසලේ විතරයි. වාක් සුචරිතේ පිරෙනවා අර ඉතින් වචනෙන් කියන. ඒ කිව්වට අල්ලපු ගෙදර මිනිස්සුන්ට හෙන ගහන්න කියලා තමයි ඉල්ලන්නේ. එහෙමයි එක සිරිතක්. තමන්ට කැමති අය විතරක් සුවපත් වේවා. දරුවෝ, මුණුගුරෝ, මේ තමන් හිත වර්ගය ඔක්කොම ඒවා සුවපත් වේවා කියලා හිතනවා. තරහ කෙනෙක් ගැන කොහොමදවත් හිතන්නේ? පෙන්වන්න බැරි කෙනෙක් ගැන හිතන්නේ. ඒක නෙමෙයි අපි මේ තරහ ජය ගන්න පුද්ගලයෙක් නෙමෙයි. අවසානයේ මේ අප තුල තියෙන තරහවමයි අපි ජය ගන්න. කවුරුත් අන්තිමට අදාළ වෙන්නේ නැහැ දියුණු කරගෙන යනකොට. කෙනෙක් වෙන්නේ තමා තුලම තමාට හටගන්න අති ව්‍යසනකාරී. මෙලව පමණන්නේ පරලව පමණන්නේ සංසාරෙම ව්‍යසනයකට අහු වෙන සිත. ව්‍යසනෙ මෙපමණයි කියන්නේ. තරහසිතින් උපන්න දුක් කරදර දුප්පත්කම දරිද්‍රතාවය කිලුටු බව අපිරිසිදු බව කුදු බව අප්‍රසන්න භව දකින්න අප්‍රසන්න. මීහරක් වගේ උපදින තරහ නිසා කිසි කෙනෙකුට ප්‍රිය අතිශය දුගී දුප්පත් කිසිම සැපයක් නැහැ. යන යන තැන දොස් බැනුම් ගැරගී නිඳ අපහාස ගෞරව කරන්නේ කිසි කෙනෙක් පිළිගන්නේ. කොච්චර ඉන්නවද එහෙම සත්‍ය? ඇයි මේ තරහ? දැන් ලංකාවේ ලෝකේ උදෑසන පටන්ම මිනිසුන්ට දොස් කියන එක තියෙනවා. කොච්චර වැරදිද? ඒව බල සමහර අය ඒව අනුමත වෙනවා. ඒවට හොඳයි කියනවා. කාටවත් දොස් කීම නෙමෙයි අපි මෙත්සිත පවත්වන්න කිසි කෙනෙක් කොතනකවත් මම දැකලා නැහැ. මෙත්සිතින් යම් කෙනෙකුට ගෞරව සහිතව කතා කරනවා ගරුසිත උපදවන්නට. අපේ සමාජය තුළ හලුත් මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනා තුළ
මාධ්‍ය තුලක් තියෙන්නේ රටේ ලෝකෙත් තියෙන්නේ පුවත්පත් වල තියෙන තරහ ඇවිස්සෙන විදි තරහ තරහට අනුකූල ශීර්ෂ තරහ ගන්වනයි ඇයි මේ ඒවා ලියන්නේ කරන්නේ සංසිඳුණු අය නෙමෙයි කිසිම සංසිඳීමක් නැති අය ඒ හේතුව ඔහු තුල තමාම තරහෙන් පෙළෙන බව ඔහුට අමතක අර ගිනිගත් යමකට අත දානවා වගේ ඔහුට තේරෙන්නේ අර තරහ ප්‍රමාණිද පිච්චෙනව නේද කියලා. පස්සේ තමයි ඔහුට වැටහෙන්නේ අනේ මගේ අත පිච්චුණා දැවිලා ගියා වේදනාව වෙනකොට තමයි පිච්චුණු බවක් අපේ. අර කියනකන් තරහෙන් අනිත් අය හරියට ඒවට කරනවා අනේ හොඳයි වා මෙහෙම කියපු එක අර එහෙම කියපු කොච්චර වා කිව්වේ නැත්තම් මේක වෙන්නේ නැහැ. අර හැවිලින එකට දාලා අර පොඩි ළමයි කුඩා කාලේ ගින්දර අල්ලන්න ආසේ දන්නේ නේ පිච්චුණාට පස්සේ ජීවිතේට එලා මෙයා ගින්ද පොච්චා පොච්චා කියලා පස්සට යනවා මිස අල්ලන්න නම් නෑ. අර ගින්දර දැක්කාම ලස්සන දීප්තියට කුඩා ළමයි පළමුවෙන් අල්ලනවා ජීවිතේට ආයි අල්ලන්න නෑ පිච්චුණාට. බයයි යනවා පස්සට පොච්චා පොච්චා කියලා පිටිපස්සට යනවා පලාතේ ඉන්නේ. ඒ වුණාට මේ වැඩිහිටි සමාජයේට ලෝකයට තේරෙන්නේ මේ තරහ අපම කොච්චර අපේ රටක් වශයෙන් ලෝකයක් වශයෙන් පුද්ගලයන් වශයෙන් නිවැසියන් වශයෙන් ආයතන වශයෙන් කොච්චර පිරිහීමට ලක් වෙනවා අප්‍රමාණව පිරිහීමට ලක් වෙනවා. දැක්කොත් මේ ලංකාවේ දොසක්මයි කියන බුදුම වැඩ සංසාරයේ පුරුදු නැති ගතිය කොපමණද කියනවනම් ඒ මිනිස්සු දැක්කහම අකුලයි. ඒ දොස් කියන මිනිහෙක් දැක්කහම මොන තරම් අකුල රූපයක් බලන්න ඔබ දකින සංවාදවල තරහෙන් පිරිලා එහෙම නෙවෙයි. ඒ තමාටම කරගන්න ගින්දර දැල්ලූ මුත් නිවි ගියාට පස්සේ ඇල්ලූ තැන අඟුරු කළුපාට දැල් වෙනකම් බොහොම කැමති කට්ටිය අම්මා හොඳයි මෙහෙම කරපු එක හොඳයි අර එහෙම කියපු එක හොඳයි නිවිලා ගියාට පස්සේ ගාන තැන කළු අර දැන් කොච්චර තේරෙන්න ඕනේද අපිට මේ උපමාවේ. අඟුරෙන් ඇති වැඩක් වෙන්නේ ඊට පස්සේ දැවි ගියාට පස්සේ. හන්න ඒ නිසා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ මෙත්සිත පැවැත්වීම පුරුදු කිරීම පුහුණු කිරීම මෛත්‍රී පාරමිතාව කිරීම මෛත්‍රී උපපාරමිතා පරමාර්ථ පාරමී පිරලා ලෝතුරා බුදුයි. මොනතරම් අර්ථ ගම්භීර වශයෙන් මේ මෙත්සිත පවත්වන මෙත්සිත පවත්වන උත්තමයෝ ලෞකික වශයෙන් බඹලෝ දක්වා යන්න මෙත්සිත පැවැත්වීමෙන් කුසලය හාත්පස බලවත් වේ. විදර්ශනාවට මෙහෙන් ඇති පින මෙත්සිත පැවැත්වීමෙන් ජය ගන්න බැරි දෙයක් නැහැ. තමාගේ ආත්ම භව සංඛ්‍යාත සිත දමනය කිරීමත් අමා මහ නිවනින් සැනසීමක් සිද්ධ වෙනවා මෙත්සිත නිසා. මෙත්සිතේ බලය යටි නවීචයේ පටන් උඩින් භවග්‍රය දක්වාද සරසින් ලෝධාතු දක්වාද පැතිරුවේ. මෙසිතේ ආනුභාවය උපනුපන් භවයක් පාසා සිතූ පැතූ සම්පත් ගෙන දෙනවා. අන්න මේ නිසා අපි අද දවස මෙනෙහි කරන්නට ඕනේ මෙසිත ගැන. මෙසිත වඩන්න උනන්දු වෙන්න ඕනේ. මුලින් අර දින 15 තමාට මෛත්‍රිත පැවැත්වි. මුලින් ඒක ප්‍රගුණ කරලා ඉන්න ඕනේ. දෙවනි කොටස අපි ලබන සිකුරාදා දිනෙහි මේ වෙලාවටම කරුණු කියලා දෙන්න. බණක් නෙවෙයි මේ අප දැනගත යුතු කරුණු. මිනිසෙක් වෙලා ඉපදුනා නම් අලිකොටි වලස්සු වඳුරු ඉතෑවු නීමින්නෝ කිඹුල නෙවෙයි. මනුෂ්‍යයෙක් විසින් දැනගත යුතු වටිනාම ධර්ම කරුණු මනුෂ්‍ය උපතක් නම්
මේ මිනිස්සෙක් විසින් දැනගත යුතු ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් මෙසිත පුරුදු කිරීම. මෙසිත පුරුදු කිරීම මේ පරියන්ක බැඳගෙන භාවනා කරන එකම නෙමෙයි. සතර ඉරියව්වේම තිත්තං චරං නිසින්නෝවා සයාමෝ. සතර ඉරියව්වේම ප්‍රගුණ කළ යුතු දෙයක්. කවුද එහෙම මෙසිත ප්‍රගුණ කරාම බ්‍රහ්ම රාජයේ මිහිමත ඇවිදිනවා. බ්‍රහ්ම රාජයේ මිහිමත වාසය කරනවා. බ්‍රහ්ම රාජයේ බුදුරජාන් වහන්සේ පාදයි. එතකොට බඹලෝ ඉන්න බ්‍රහ්මව හැර මිහිතලේ මිනිසෙයෝ බ්‍රහ්ම රාජ්‍යෝසේ හැසිරෙන්න නම් මෙසිත දියුණු වෙන්නටම එහෙම නැති මේ ප්‍රේතයෝ වගේ හැසිරෙන්නේ මිනිස්සු. නිරේ සත්‍යෝ වගේ හැසිරෙන්නේ බ්‍රහ්ම රාජ්‍යෝ දකින්න කොච්චර දුර්ලභද. ඒ ගුණයට එන්නේ නැතුව බ්‍රහ්මත්වයට පත් වෙන්න බෑ. බොරුවට සර්ටිෆිකේට් එකක් හරි දැන්වීමකින් හරි ඒ තත්ත්වේ ගන්න බෑ කිසි කෙනෙකුට මිහිතල. ඒ ගුණයට සපැමිණියම යුතු වෙනවා, වැඩි යුතුම වෙනවා, පුහුණු කළ යුතුම වෙනවා, පරිපූර්ණ කොට කළ යුතු වෙනවා, දියුණුම කළ යුතු වෙනවා. බ්‍රහ්ම රාජ්‍යයේ මිහිසලේ සැරිසරනවා නම් ඒ රටට ලෝකයට ප්‍රදේශයට පලාතට මොන තරම් සැනසෙයිද. අහස පුරා දෙවියෝ සමුවෙන. අහස පුරා ඊළඟට මේන් අපි සේරුම් ගන්නට ඕනි කොච්චර සැනසිලිදායක වචනයක්ද මේ ලෝතුරා බුදුරු පහදා තියෙන්නේ. මෙත් සිත පැවැත්වීමට අපි දැම් පටන් ගන්නට ඕනි. කල් දාන්න කිසි වෙටකත් කාලය නෑ. අපි කිසිවෙකුටත් කිසිම ක්‍රමයකින් කල් දාන්න හේතු නැහැ. වටිනා ගුණ ධර්ම එක එක මුත් අපේ ජීවිතයට එකතු කරගන්නට ඕන. මෙච්චිත පැවැත්වීමට ඔබ පරියේ මතක තියාගන්න කිසිවෙකුට දොස් කියන්න යන්න එපා. ඔබ මෙච්චිත පුරුදු කරන්න පුහුණු වෙන්න කැමති කෙනෙක් නම් දොස් කියන්න යන්න එපා. කිසිවෙකු ගුණ දොස් විවේචනය කරන්න යන්න එපා. ඔය කටින් පණුව වැගිරෙනවා වගේ වෙයි. කිසි කෙනෙකුගේ ගුණය පමණක් ප්‍රකාශ කරන්න මුව නිශ්ශබ්දව තමයි. ඔබ දකින ගුණය ප්‍රශංසා මුඛයෙන් කියන්න පටන් ගන්න. ඔබ දැකලා තියෙනවද ලංකාවේ කවුරුත් තව කෙනෙක් ගැන ගුණයක් කියන? ඔබගේ පවුලේ ඥාතියෙක් ඔබ ගැන ගුණ කියන. ඔබගේ ගෙදර අය ඔබ ගැන ගුණ කියන. ඔබගේ ස්වාමියා හෝ භාර්යාව වුණොත් ගුණයක් කියන. පාසල් සිසුන් ගුරුවරයාට ගුණයක් කියන. රාජ්‍ය පාලකයාට පුරවැසියෝ ගුණයක් කියන. ඔබ කොහෙද දැකලා තියෙන්නේ හරියට? සෑම තරාතිරකම සිද්ධ වෙන්නේ විවේචනය, විරෝධය, විවාදය, දුස්වචනය, දුෂ්කෘතාර්ථ. බලන්න අපි කොච්චර පිරිහිලාද කියලා තේරෙන්නේ අපි ගුණධර්ම දියුණු කළොත් විතරයි. මුළු ඇඟේම කුෂ්ඨයේ තියෙන මනුෂ්‍යයාට එක ගානක් නෑ කස කස ඉන්න. එයාට අනිත් අයටත් බෝ කරලා එයා ඔබේ ඉන්න. එයාට ප්‍රශ්නයක් නෑ. නිරෝගී කෙනෙක්ට තමයි තේරෙන්නේ මේ මනුෂ්‍යයා කොපමණ දුක් විඳිනවද. නිරෝගී කෙනාට මෛත්‍රිය වැඩිලා තියෙනවා. එතකොට තමයි අර අනිත් කෙනා ගැන හැඟීම ඇති වෙන්නේ. මොන තරම් දුකක් මොහු මේ අර කස කස ඉන්න කෙනාට ඒක ප්‍රශ්නයක්. අනේ මේ නිසා අපි හැම දෙනා මුළු ලොවක් වශයෙන්ම අපි කළ යුතු වටිනාම වැඩේ මුලින්ම ඉගෙන ගත යුතු මේ සියලු ධර්මතා ඉදිරියට මෙත්සිත පැවැත්වීමට ඉගෙන ගත යුතු. දැන් මේ දින 15 දිගටම තමාට මෙත්සිත පවත්වන. එයින් තමාට ලැබෙන කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය අර නිවනට යොමු වීමට පෙරමග වේ. ඒ නිසා අපි අද දවසේ අද මේ වගේ දවසක තමයි ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමාධිපති අපවත්ති වදාළ ත්‍රිපිටක දරාචරිය, මහා කම්මට්ඨානාචරිය, මහෝපාධ්‍යාය, නා වූයේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්ම ප්‍රතිලාභයේ සිට ඒ මහෝත්තමයන් වහන්සේට
ආචාර්ය ගුරු උපාධ්‍යයන් වහන්සේලාට මතු ලෝතුරා බුද්ධරාජ්‍ය පිණිස පවතිවා දෙවියන් සහිත ලෝකයාට සැනසිල්ල පිණිස පවතිවා එවගේම මෙරට වාසී මේට සවන් දෙන මව්පිය දූ දරුවාදී ලංකාද්වීප වාසී සැමටත් ලෝක වාසී සැමටත් ආයු ආරෝග්‍ය සපසිද්ධ වේවා දිගාසිරි සැනසේවා චිරජීවනයේ වේවා නමින් පරලෝ සපඥාතීන්ට සියකින් කළ පින දෙසවනින් අසා රැස් කළ පිනක්සේ දැක සතුටු අනුමෝදන් වී අමා මහ නිවන දක්වාම සැනසිල්ල වේවා සියලු සත්‍යෝ සමකල්හිම සතරීරියව වේම වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුප්පීඩා නැත්තෝ වෙත්වා නිරුප්පෙත්වා නිරෝගී වෙත්වා පරම සෝපස්වභාවේ වන අමා මහ නිවනින් සැනසෙත්වා අභිවාදන සීනිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ.